යෙහෙලියනේ අද කියන්න යන මේ කාරණා ටික නම් ඇත්තටම පාවිච්චි කරලා ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් දේවල් ටිකක්. ඇයි මම මෙහෙම කියන්නේ? අපිට මේ ලෝකේ තියෙන අමාරුම දෙයක් තමයි අපි වටේ ඉන්න අනිත් අයත් එක්ක සම්බන්ධතා හොඳින් පවත්ව ගන්න එක. මේ හින්දා තමයි ගොඩක් හිතමනාපකම්, රණ්ඩු සරුවල් වගේ දේවල් ඇති වෙන්නේ. නමුත් අද මම මේ වීඩියෝ එකකින් කියලා දෙනවා කොහොමද මනෝවිද්‍යාත්මක මේ උපක්‍රම පාවිච්චි කරලා අපේ පුද්ගල සම්බන්ධතා ඔයාට ඕන විදිහට කන්ට්‍රෝල් කරන්නේ වගේම ඔයා පිළිබඳව අනිත් අයට හොඳ හැඟීමක් ඇති වෙන විදිහට යොදා ගන්න කියලා. එහෙනම් බලන්න යන්. 10. ඔයා දිහා කවුරු හරි ඕනේ කමින් බලන් ඉන්නවද කියලා දැනගන්න ඕනේද? හිතන්නකෝ ඔයා ක්ලාස් එකක ඉන්නවා කියලා. ඔයාට දැනෙනවා ඔයා දිහා කවුරු හරි බලන් ඉන්නවා කියලා. එයා බලන්නේ ඔයා දිහාද නැත්නම් වෙන තැනක්ද බලන්නේ කියලා ඔයාට හරියටම දැනගන්න ඕනේ. මේකයි කරන්න තියෙන්නේ. එයාගේ පැත්ත හැරිලා ඈනුමක් අරින්න. එයාත් ඔයා දිහා නම් බලන් හිටියේ එයාටත් ඈනුමක් යනවම තමයි. මේ සංසිද්ධිය මනෝවිද්‍යාවේ හඳුන්වන්නේ කන්ටේජියස් යෝනින් කියලා. පාදිහනම් බලන් හිටියේ ඇයි කියලා දන්නවද? ක්ලාස් වල විතරක් නෙමෙයි බස් එකේදී ට්‍රේන් එකේදී උනත් කවුරු හරි වාදිහම බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. සමහරක් විට වාදිහා කෙනෙක් මෙහෙම බලන් ඉන්න එක ඔයාට කරදරයක් වෙන්නත් පුළුවන්. ඒ වගේ වෙලාවට ඒක නවත්වන්න ඔයා මොනවද කළේ? සමහරක් වෙලාවට රවන් නැති, බනින් නැති හරි ගියේ නෑ නේද? මෙච්චර ලොකු දේවල් වලට යන්න ඕනේ නැහැ. ඔයාට කරන්න තියෙන්නේ පොඩිම පොඩි දෙයයි. එයාගේ සපත්තු දෙක දිහා ඕන කමෙන් බලාගෙන ඉන්න. ඒකෙන් එයාව අපහසුතාවයටපත් වෙනවා. එතකොට එයා ඔයා දිහා බලන් ඉන්න එක නවත්වයි. කරලා බලලා හරි ගියාද නැද්ද කියලා අපිටත් කමෙන්ට් කරලා කියන්න හොඳේ. 9. රණ්ඩු විසඳන්න අලුත් ක්‍රමයක්. ආහාර. රසවත් ආහාර වේලකට පුළුවන් පුද්ගලයන්ව සංසුන් කරන්න වගේම අන්කම්ෆර්ටබල් වෙන අවස්ථා අඩු කරන්න. ඉතින් අපි කොහොමද මේ කාරණේ ප්‍රයෝජනෙට ගන්නෙ? ඔන්න හිතන්නකෝ මහත්තයයි නෝනායි අතර පොඩි රණ්ඩුවක් ඇති වුණා කියලා. මහත්තයට ඕනේ මේ ප්‍රශ්නේ දුරදිග යවන්නේ නැතුව ඉක්මනටම විසඳගන්න. දැන් මහත්තයා කල්පනා කරනවා මේක කතා බහ කරලා විසඳගන්න හොඳ වෙලාවක් ගැන. එකපාරටම හිතට එනවා ගෙදර ගියාම කවුරුත් නැති නිසා මේ ගැන හිමින් කතා කරලා විසඳගන්න පුළුවන් කියලා. මේක නම් මතක තියාගන්න ඕනෙම එකක්. ප්‍රශ්න ගැන කතා කරන්න ගෙදර නම් ඔන්න තෝරගන්න එපා. මොකද කවුරුත් නැති හින්දා ඕනේ ඕනේ විදිහට දෙන්නම කෑ ගහගෙන ප්‍රශ්නේ වැඩි වෙලා තව තව අවුල් වෙනවා. හොඳම දේ තමයි කෑම ගන්න රෙස්ටුරන්ට් එකකට යන්න. සද්ද නැතිව පොඩ්ඩක් ඉන්න ඕඩර් කරපු කෑම එක මේසෙකට එනකම්. කෑම ගන්න ලෑස්ති වෙනකොට ප්‍රශ්න ගැන හිමින් කතා කරන්න පටන් ගන්න. මොකද ඒ වෙලාවේ මනස සම්පූර්ණයෙන්ම ප්‍රශ්නෙට යොමු වෙන්නේ නැතිව භාගයක් ප්‍රශ්නෙටයි භාගයක් කන්න යන කෑම එකටයි යන්නේ. කෑම මේ වෙලාවේ නෝනාව ඩිස්ට්‍රැක්ට් කරන නිසා කතා කරන දෙයට වැඩි අවධානයක් යන්නේ නැහැ. ඒ හින්දාම මේ වෙලාව හොඳයි ඔයාගේ ප්‍රශ්න ගැන කතා බහ කරලා හෙමින් විසඳගන්න වගේම ඔයාගේ සම්බන්ධතාවය නැවතත් ආදරණීය එකක් බවට පත් කරගන්න. 8. අනිත් කෙනාගෙන් වැඩි විස්තර දැනගන්නේ කොහොමද? නිශ්ශබ්දතාවයේ රත්තරන් වටී කියනවනේ. ඒ වුණාට සමහරක් වෙලාවල් තියෙනවා අනිත් කෙනාගෙන් අපිට අවශ්‍ය තොරතුරු ලබා ගන්න ඕනේ වෙන. ඒ වගේ වෙලාවට මොකක්ද කරන්න ඕනේ දන්නවද? ඔන්න මං ඒකත් උදාහරණයකින්ම පැහැදිලි කරන්නම්කෝ. ඔන්න දැන්වා කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහනවා. එයා ඒකට වැඩි උත්තර දෙන්නේ නැතිව මගහරිනවා වගේ නම් ඔයා කරන්න ඕනේ එයාගේ ඇස් දෙක දිහා කෙලින් බලාගෙන ඔයා අහන ප්‍රශ්නේ මැද්දෙන් විරාම තියති. අපි කියන්නේ පෝස් කරනවා කියලා. අනේ ඒ විදිහට ප්‍රශ්න අහන එක. එතකොට එයා අපහසුතාවයට පත් වෙලා වැඩියෙන් කතා කරන්න පටන් ගන්නවා. ඒකෙන් ඔයාට වැඩි විස්තර අහගන්න පුළුවන්. ඒ වගේමයි එයා කලින් බොරුවක් කිව්වනම් දැන් ඇත්ත කියයි. මොකද ඔයාගේ පෙනුමෙන් සහ ඔයා කතා කරන විදිහෙන් පේන්නේ ඔයා එයා ගැන ඇත්ත දන්නවා කියලා. 7. අනවශ්‍ය කතා බහක් ඉවර කරගන්නේ කොහොමද? ඔයාටත් මේ අත්දැකීම නැති වෙන්න බෑ. සමහරක් වෙලාවට අපිට හම්බෙනවා සමහරක් උද්දවිය එයාලා කතා කරනවා කරනවා ඉවරයක් නැහැ. අනේ අපිට මේ අයගෙන් බේරෙන්න විදිහකුත් නැහැ. වචන වලින් මුකුත් කියන්නත් බැහැනේ. නමුත් ඔයාගේ ඇස්වලට පුළුවන් ඔයා වෙනුවෙන් කතා කරන්න. මුලින්ම එයා දිහා එක හැකින් බලන්න. ඊට පස්සේ අනිත් ඇහෙන්. ඊට පස්සේ නළලින්. මේක ත්‍රිකෝණයක් වගේ.
මේ ත්‍රිකෝණාකාර විදිහට දිගටම එයා දිහා බලන්න. එතකොට එයාගේ යටි හිතට පණිවිඩයක් යනවා ඔයාට මේ කතා බහ දැන් ඇති වෙලා කියලා. එතකොට එයාලම නවත්වයි. ලොකු සහනයක් නේද? 6. අනිත් අය ඔයා ගැන හිතන විදිහ කන්ට්‍රෝල් කරන්නේ කොහොමද? කෙනෙක් ඔයාව මුලින්ම මුණ ගැහුණු වෙලාවේ ඔයා පිළිබඳ වෙන පළමු හැඟීම, අපි කියන්නේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් කියලා, ඔයා මොන වගේ පුද්ගලෙක්ද කියලා තීරණය කරන්න ඒක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් කොහොමද හොඳ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකක් ඇති කරන්නේ? මුලින්ම කරන්න ඕනේ ඔයාලා දෙන්නගේ තියෙන පොදු ගති ලක්ෂණ වගේ දේවල් කතා බහ කරන ගමන් හොයාගන්න එක. උදාහරණයකට කියනවා නම් ඔයාලා එකම ගමේ වෙන්න පුළුවන්, එකම ඉස්කෝලේ ඉගෙන ගත්ත වෙන්න පුළුවන්, නැත්නම් හදාරන්න කැමති එකම විෂයන් වගේ දේවල්. මේ දේවල් ගැන මුලින්ම කතා කරනකොට අනිත් කෙනාට ඔයා ගොඩක් සමීප කෙනෙක් වගේ දැනෙනවා. එයාට හිතෙනවා ඔයයි එයයි අතර සමානකම් තියෙන හින්දා ඔයා එයා වගේම කෙනෙක් කියලා. එතකොට නොදැනුවත්ම වුණත් එයාගේ අතිහිතට ඔයා ගැන යන්නේ හොඳ ආකල්ප, ධනාත්මක ආකල්ප. 5. කවුරු හරි ඔයත් එක්ක රණ්ඩුවට එනවනම්. අපි කාටත් මෙහෙම අය හම්බ වෙනව නේද? එයාලට ඕනේ අපේ හිත රිද්දන්න, එහෙමත් නැත්නම් අපිත් එක්ක රණ්ඩු අල්ලන්න. ඒ වෙලාවට එයාලට බොහොම කාරුණිකව ආදරයෙන් කතා කරන්න. ඒක එයාලගේ තරහව අඩු කරනවමයි. එහෙම හරියන්නේ නැති අයත් ඉන්නවනේ. එතකොට ඔයා පුළුවන් තරම් හිත ඇතුලෙන් සංසුන් කරගෙන එයා කියන කිසිම දෙයක් ඔයාගේ හිත ඇතුලට ගන්නේ නැතිව නිශ්ශබ්දව ඉන්න. සමහරක් අයද නම් නිශ්ශබ්දව එයා කියන කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ වගේ ඉන්න එකට තමයි වැඩියෙන් තරහ යන්නේ. ඒ හින්දා මේ ක්‍රම දෙකෙන් ගැලපෙන්නේ මොකක්ද කියන එක ඔයා ඉස්සරහා ඉන්න කෙනාගේ ස්වභාවය මතත් වෙනස් වෙනවා කියලා මතක තියාගන්න. තවත් වැදගත්ම දෙයක් තමයි රණ්ඩුවක් මගහැර ගන්න ඕනේ නම් එයාගේ පැත්තෙනොත් චුට්ටක් හිතලා බලන්න. සමහරක් වෙලාවල් තියෙනවා එහෙම බලනකොට අපිට කලින් පෙනුනේ නැති අපේ පුංචි පුංචි වැරදිත් ඒ දේවල් අතර හැංගිලා තියෙන නිසා තමයි එයාට තරහ යන්නේ කියලා. 4. වැරද්දක් හිත රිද්දන්නේ නැතිව කියන්නේ කොහොමද? ගොඩක් වෙලාවට අපි අතර තියෙන සම්බන්ධතා කඩා වැටෙන්න පුළුවන් අපේ වචන හින්දා. අපි ආදරය කරන කෙනෙක්ගෙන් හරි වැරද්දක් වුණාම එක එල්ල එයාලට බනිනවට වඩා එයාලට ඒක කියලා දෙන්න පුළුවන් ලස්සන විදි තියෙනවා. මේ බලන්නකෝ, ඔන්න ඊයේ නිදාගන්න ගිහින් තියෙන ජනෙල් වහලා නෙමෙයි. දැන් අපි කොහොමද මේක කියන්නේ? ඔයා නිදාගන්න කලින් ජනෙල් වහලා නැහැ කියලා කෙලින්ම කියනවට වඩා ඊයේ මුළු රෑම ජනෙල් ඇරලා දාලානේ තිබිලා තියෙන්නේ කියලා කියන්න. ඒකෙන් එයාගේ වැරද්දත් එයාට තේරෙනවා, වගේම ඔයා එක්ක එයා තරහ ගන්නෙකුත් නැහැ. 3. කෙනෙකුට එයා අපිට වැදගත් විශේෂ කෙනෙක් කියලා අඟවන්නේ කොහොමද? කෙනෙක්ව එයා අපිට වැදගත් කෙනෙක් කියලා හඟවන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. එක ක්‍රමයක් තමයි එයාගේ නමින් කතා කරන එක. පාටි එකකදී කෙනෙක් "හෙලෝ, මම ආයේෂා" කියලා එයාව හඳුන්වලා දෙනවා කියලා හිතමුකෝ. එතකොට ඔයා කතා කරන අතරවාරේ එයාගේ නමින් කතා කරන්න උත්සාහ කරන්න. "ආයේෂා, ඔයාව හමුවීම සතුටක්. ඉතින් මේ දවස්වල ඔයා මොනවද කරන්නේ ආයේෂා?" මෙන්න මේ වගේ. එතකොට එයාට දැනෙනවා ඔයා බොහොම උනන්දුවෙන් එයාත් එක්ක සංවාදෙක ඉන්නේ කියලා. කෙනෙක් විශේෂයි කියලා එයාට ඒත්තු ගන්නන්න තියෙන තවත් ටෙක්නික් එකක් තමයි පැරාෆ්‍රේසිං කියන්නේ. එයා කියන දේ නැවත වෙනත් විදිහකට කියන එක තමයි ඇත්තටම පැරාෆ්‍රේසිං කියන්නේ. ඉන්නකො මම ඒකත් උදාහරණයකින් පැහැදිලි කරන්න. ඔන්න යහලියක් ඔයාලඟට ඇවිත් කියනවා, "අනේ මම ෂොපින් ගියා, ඒ වුණාට මම කැමති විදිහ කිසිම ඇඳුමක් තිබුණ නැහැනේ" කියලා. ඔයා නැවත උත්තර දෙද්දී ඒකම අවධාරණය වෙන විදිහට කතා කරන්න. "ආනේ, ඔයා කැමති විදිහ කිසිම ඇඳුමක් ඒ ෂොප්ස් වල තිබුණ නැද්ද?" මෙන්න මේ වගේ. ඒකෙන් එයා කතා කරන දෙයට ඔයා ඌමනාවෙන් සවන් දෙන බවක් එයාට දැනෙනවා. 2. අනිත් කෙනාගේ අවධානය දිනාගන්නේ කොහොමද? ඔයාට කවදා හරි දැනিলা තියෙනවද? කවුරු හරි ඔයාට කතා කරනකොට ඔයා ෆෝන් එක දිහා බලාගෙන හිටියොත් එයා කියන දේවල් ඔයාට ඇහෙන්නේ නැහැ කියලා. ඒ ඔයා හරියට අහගෙන ඉන්නේ නැති නිසා. ඒ නිසා ඔයා කතා කරන දෙයට අනිත් අයගේ අවධානය ගන්න ඕනේ නම් එයාගේ ඇස් දෙක දිහා බලාගෙන කතා කරන්න. එතකොට ඔයාට දැනේවි සංවාදයේ හොඳින් කෙරෙනවා වගේම අනිත් කෙනාගේ අවධානයත් ඔයාට හොඳින් ලැබෙනවා කියලා. කෙනෙක්ගේ ඇස් දෙක දිහා බලාගෙන කතා කරන්න පුළුවන් නම් අනිත් කෙනාට ඔයා කියන දේ ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ඒකෙන් කතා බහේදී ඔයාට වැඩි ආධිපත්‍යයක් ලැබෙනවා. ඇත්තද කියලා බලන්න ඕනේ නම් කතා කරන අතරතුරේ පොඩ්ඩක් ඔළුව වනවන කතා කරන්න.
ඒකෙන් ඔයා කතා කරන දේ ගැන ඔයා කන්ෆිඩන්ස් කියලා පෙන්නන්නේ. බලන්නකෝ එයත් ඔළුව වනමින් ඒක තහවුරු කරන හැටි. කරලා බලලා අපිටත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. 1. ඔයාට ඕනේ දෙයක් අන් අය ලවා කරගන්නේ කොහොමද? හිතන්නකෝ කෙනෙක් බොහොම වැදගත් වැඩක යෙදිලා ඉන්නවා කියලා. ඒ වෙලාවට එයාගේ අවධානය තියෙන්නේ එයා කරන වැඩේට. ඔයාට මොනව හරි කරගන්න ඕනේ නම් මෙන්න මේ වෙලාවට එයාලගේ අවධානය කරන වැඩේ තියෙන නිසා ඉක්මනටම අවසර ගන්න පුළුවන්. උදාහරණයකින්ම කිව්වොත් ඔන්න මහත්තයා ෆෝන් එකේ ලොකු කතාවක. නෝනට ඕනේ එලියන් කෑම ගෙනත් කන්න. ඔන්න දැන් තමයි වෙලාව. ෆෝන් එකේ මහත්තයා කතා කරන අතරතුරේම අහන්න, රෑට එලියන් කෑම ඕඩ කරන්නද කියලා. අනිවාර්යෙන්ම හා කියනවා. කරලා බලලා අපිටත් කියන්නකෝ. හොඳේ. ඉතින් මේ මනෝවිද්‍යාත්මක ටිප්ස් ටික ඔයාගේ එදිනෙදා ජීවිතයටත් ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් තාම අපේ මහියෙලි channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා.